යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාද ගෙනින අතර අපගේ යාඥා කණ්ඩායම විසින් නව YouTube චැනලයක් ආරම්භ කර ඇති අතර ඔබටත් පුළුවන් එම වීඩියෝ නරඹා ආශිර්වාද ලබා ගන්න. ඒ වගේම මෙම පණිවිඩය තවත් කෙනෙකුට ෂෙයා කර ඔබත් සුභාරංචියට හවුල්කාරයෙක් වන්න. ජෙස් වීටයි. සුභම සුභ උදෑසනක් කළ ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසෙත් මම ඔබට ආශිර්වාද ගෙනින අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් අදත් ඔබටත් මටත් මෙලෙස ආරම්භ කරන්න දෙවියන් වහන්සේ දී තිබෙන උන්වහන්සේගේ මහත් කරුණාව නිසා අපි දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන හොඳ අද දවසෙත් මම දෙවියන් වහන්සේ යම් කාරණාවක් අපි බලන්න යනවා. අපි බලමු අද දවසේ එක ලේකම් පොතේ 29 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය ලියවිල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. වස්තුවද ගෞරවයේද පැමිණෙන්නේ ඔබගෙන්ය. ඔබ සියල්ල කෙරෙහි ආණ්ඩු කරනසේක. බලයද පරාක්‍රමයේද ඔබගේ අතෙහිය. සියල්ල උසස් කරන්ටත් ශක්තිමත් කරන්ටත් බලය තිබෙන්නේ ඔබ අතෙහිය. මේ ස්ථානයේ තුල යම් කාරණාවක් ඔබට මට කතා කරනවා පොහොසත් වීම සඵලත්වය ගැන. අපි බලමු දෙවියන් වහන්සේ එකට කැමතිද සහ දෙවියන් වහන්සේ කර ප්‍රිය කරනවද කියලා. අපි දේ වචනයේ තුල අපි යම් කාරණා කීපයක් බලන්නේ බයිබලයේ තුල සිටින අය දෙවියන් වහන්සේගේ සෙනඟ කොයි ආකාරයේද ජීවත් වුණේ සහ කොයි ආකාරයේද සිටියේ කියන එක අපි බලමු. මේ ස්ථානයේ කතා කරනවා දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි බලමු. මේ ස්ථානයේ ඒකයි අපිට ලේකම් පොතේ අපිට හඳුන්වා දෙන්නේ. වස්තුවද ගෞරවයද පැමිණෙන්නේ ඔබගෙන්. වස්තුව සහ ගෞරවය පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්. රයිට්. ඒ වගේම ඔබ සියල්ල කෙරෙහි ආණ්ඩු කරනසේක. මේ හැම දෙයක් කෙරෙහිම ආණ්ඩු කරන්නේ දෙවියන් වහන්සේ. බලයේද පරාක්‍රම ඔබගේ අතෙහිය. බලය සහ පරාක්‍රම සියල්ල තියෙන්නේ කාගේද? දෙවියන් වහන්සේ අතේ. සියල්ල උසස් කරන්නට ශක්තිමත් කරන්න බලය තිබෙන්නේ දෙවියන්සේ අතේ. ඒ නිසා දෙවියන් වහන්සේ අතේ තමයි මේ පොළොවේ තිබෙන හැම දෙයක්ම තිබෙන්නේ. ඒ නිසා අපි ඒක තේරුම් ගන්න ඕන. අපි දෙව කැමැත්ත තුළ දෙවියන් වහන්සේගේ එකඟතාවය තුළ අපි යම් දේවල් අපි ලබා ගද්දී යම් දේවල් අපි භුක්ති විඳිනවා නම් ඒක තුළ සතුටක් සමාදානයක් ප්‍රීතියක් තිබෙන නමුත් අද දවසේ අපි ඒව අත්පත් කර ගන්න ක්‍රමයේ ගැන ප්‍රශ්නයක් තිබෙනවා. සාතන් දේව කැමැත් අනුව නෙමේ සාතන් විවිධ ක්‍රම භාවිතා කරලා වංචාවෙන් හොරකමින් බලහත්කාරයෙන් විවිධ විදියට ඒ දේවල් ලබා ගන්න මිනිස්සුන්ට ක්‍රමවේද දෙනවා. නමුත් ඒක තුල ප්‍රීතියක් නැහැ. ඒ මුදල් තුල සමාදානයක් නැහැ. බොහෝ අයට මුදල් තිබෙනවා. ඒ මුදල් භුක්ති විඳින්නේ වෙන අය. එක්ක වෛද්‍යවරු නැතිනම් දේවාල වල ඉන්න කට්ටණි. මුදල් තිබෙන බොහෝ මුදල් තිබෙන බොහෝ මුදල් උපයනවා වැරදි ක්‍රම අනුව. නමුත් ඔවුන්ට සතුට නැහැ. උන්ගේ පවුල් තුල සතුට නැහැ. උන්ගේ ජීවිතය ඔවුන්ට නැහැ. හැබැයි මුදල් කියන දේ තිබුණා. නමුත් දේව කැමැත දේව සලස්ම අනුව අපි යම් දේවල් අපි ලබා ගන්නවා නම් ඒක තුල සතුටක් සමාදානයක් තිබෙනවා. අපි දන්නවා අපි දෙක ලේකම් පොතේ එක පළවෙනි පරිච්ඡේද 12 වෙනි පදයේ බලමු. අපි බලමු සලමොන් ගැන. ප්‍රඥාවත් දැනගැන්මත් නුඹට දුන්නිමි. තවද නුඹට පළමුවෙන් සිටි කොයි යම් රජෙකුටත් වත් නොතිබුණා වූ නුඹට පසුව කොයි රජෙකුටවත් නොලැබෙන තරම් වස්තුවත් සම්පතත් ගෞරවයත් නුඹට දෙන්නෙමි කීසේක. දෙවියන් වහන්සේ සලමොන්ට කියනවා. සලමොන් ඉල්ලන ප්‍රඥාව දෙවනාසිගේ. දෙවනාසේ දෙනවා ප්‍රඥාව. මිස්ථානි කියනවා වෙන කිසිම කෙනෙක් තුල නැති වූ ප්‍රඥාවක් දෙවියන් වහන්සේ සලමොන්ට දුන්නා. තෙනිසා දේව වචන තුල අදටත් අපි ඕ ගැන කතා කරනවා. ඒ වගේම විශේෂ චරිත තුනක් සිටිනවා. ආබ්‍රහම් ඊසාක් යාකෝබ් කියනා වූ චරිත. මොම් පොහොසත් කමිහලම සිටපු අය. බොහෝ වත්කම් බොහෝ සතුන් බොහෝ නම්බුනාර මොවුන්ට තිබුණා. දේ වචනය තුළ ඒ චරිත ගැන අපි කතා කරද්දී දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි පොහොසත්ව සිටින එක සහ දෙවියන් වහන්සේ ක්‍රමයට අනුව දෙවනසේගේ කැමැත්තට අනුව ඒක අපි භුක්ති විඳින දෙවනසේ කැමැත්ත. බොහෝ වෙලාවට
ඔබගේ මගේ ජීවිතයේ දෙව සලස්ම තුල ගමන් කරන්න බොහෝ දේ අපිට ලැබෙද්දි. ඒ නිසා අපි ඒව තුල දුක් විඳින හේතුව සමහරට ඒ කාරණා නිසා වෙන්නේ නැති. අපි බලන්න උප්පත්ති පොතේ 26 වෙනි පරිච්ඡේදය 13 සහ 14 නිවිල මෙලෙස සඳහන් කරනවා ඒ මිනිසයා පොහොසත් වී ඉතා පොහොසත් වන තුරු වඩ වඩා වර්ධනය වුණේය ඔහුට එළු බැටළු රළවල්ද ගව රළවල්ද බොහෝ ගේ වැසියෝද සිටියෝය පලස්තුරු ඔහුට ඊරිසියා කළෝය මේ ස්ථානයේ ඊසා ගැන කතා කරනවා දෙවියන් වහන්සේ ඔහු පොහොසත් කරා බයිබලයේ කරන ඒ මිනිසයා පොහොසත් වී ඉතා පොහොසත් වන තුරු වඩ වඩා වර්ධනය වුණේය ඔහුට එළු බැටළු රළව ගව රළයන් බොහෝ ගේ වැසියෝ සිටියෝය දෙවනස්සේගේ වචනයේ තුල දෙවියන් වහන්සේගේ හඬට කීකරුව ඔවුන් ජීවත් වන අද්දටත් එනම් දෙවියන් වහන්සේ ලියලා තිබෙනවා දෙවියන් වහන්සේ අධික ලෙසම පොහොසත් කර තිබුණ මේ පොළොවේ බොහෝ ආශිර්වාද ලැබුවා අද ස්වර්ගයේ ඔවුන් සිටිනවා ඒ නිසා දෙවියන් වහන්සේ අපේ පොහොසත් වීමට කැමති මේ ස්ථානයේ කිනවා පිලිස්තිවරු ඊර්ෂ්‍ය වෙන තරම් ඔහු ආශිර්වාද කරා කියලා. දේව ආශිර්වාදයේ තුල ඔබ මා ගමන් කළ යුතුයි. එහෙනම් ඔබ චමත් අයිති දෙයක් සහ උරුම දෙයක්. තුන යොහන් පොතේ පළවෙනි පරිච්ඡේද දෙවෙනි පදයත් මෙහෙම කතා කරන මෙහෙම ලියා තිබෙනවා. ප්‍රේමවන්ත නුඹේ ආත්මය සඵලවක් වෙන්නාක් මෙන් ඔබ සියල්ලෙහි සඵල වෙන ලෙසද සුවේ සිටින ලෙසද යාඥා කරමි යොහන් තුමා කියනවා. ප්‍රේමවන්තේ නුඹේ ආත්මය සඵල වෙන්නාක් මෙන් නුඹ සියල්ලෙහි සඵල වෙන ලෙසද සුවසේ සිටින ලෙස යාඥා කරමි. අපේ ආත්මය සඵල වෙනවා වගේම අනිකු සියල්ල ආශිර්වාද වෙන එක දෙවියන් වහන්සේ කැමත. අපි ආත්මයෙන් දෙවියන් වහන්සේව අපි තදින් අල්ලද්දී දේව සලස්ම දේව කැමත තුල අපි ජීවිතය අපි ගමන් කරද්දී දෙවියන් වහන්සේ තුල අපි ආත්මිකව අපි ශක්තිමත් වෙනකොට දෙවියන් වහන්සේ කියනවා අනිකු සියල්ල දෙවෙනස් අපි ආශිර්වාද කරන එක දෙවෙනස් ඒ කැමැත්ත අපි දෙවෙනස් ඒ කැමැත්ත අනුව අපේ ජීවිතය අපි දමං කරදී දෙවියන් වහන්සේ අපව උසස් ස්ථාන තුල තබඳුන් වහන්සේ සැලසුම් කර දෙනවා. ඒ වගේම ද්විතීයික කතාවේ 8 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයත් මෙලෙස සඳහන් කර දුනා. නුඹේ දෙවි වූ ස්වාමීන් වහන්සේ සිහි කරපන්න මක් නිසාද නුඹේ පියවරුන්ට දිවුල තමන්ගේ ගිවිසුම අද තිබෙන්නාක් මෙන් ඉෂ්ට කරන පිණිස නුඹට සම්පත් ලබා ගැනීමට පුළුවන්කම දෙන්නේ උන් වහන්සේය. ආමෙන්. හාලෙලූයා. අපිට සම්පත් ලබා ගන්න අපිට ආශිර්වාදේ ලබා ගන්න අපිට පොහොසත්කම මේ සියල්ල ලබා ගන්න අපිට හැකියාව දෙන්නේ අපිට පුළුවන්කම දෙන්නේ දෙවියන් වහන්සේ. ඒ නිසා අපිට ඒ ගැන අවබෝධයක් තිබිය යුතුයි. ඉස්සෙල්ලා අපේ ආත්මය අපි දෙවියන් වහන්සේත් එක්ක අපි ගොඩනගාගෙන අපේ ආත්මය දෙවියන් වහන්සේත් එක්ක අපි සම්බන්ධ වෙද්දී උන්වහන්සේට ලංව අපි උන්වහන්සේත් එක්ක අපේ ජීවිතය අපි පටන් ගද්දී ජීවිතය අපි ගෙන යද්දී දෙවියන් වහන්සේ අනුකු සියල්ල ඔබගේ මගේ ජීවිතය එකතු කරන්ට යනවා. දේව වචනේ කියන දෙවියන් වහන්සේ දෙන පොහොසත්කමට දුක එකතු කරන්නේ නැහැ කියලා. ඒ පොහොසත්කමට දුක එකතු කරන්නේ නැහැ. බොහෝ අයට පොහොසත්කම තියෙන හැබැයි උන්ගේ ජීවිතේ දුක තිබෙන. හැබැයි දෙවියන් වහන්සේ දෙනා වූ පොහොසත්කම තුල දෙවියන් වහන්සේ දෙනා වූ ආශිර්වාදයේ තුල ඔබට මට දුක රෝගය කනගාටුව කනස්සල්ල දෙන්නේ නැහැ. එහෙනම් අපි දෙවියන් වහන්සේ වඳුන ගමු. උන්වහන්සේ යම් දෙයක් ඔබට මට දෙනවද අපි ඒක දේව කැමැත්ත තුල අපි ජීවිතේ ගෙනියමු. දෙවියන් වහන්සේ කැමැත්ත තුල අපේ ජීවිතය අපි ගොඩනගා ගමු. ඒ දෙන්නා වූ ආශිර්වාද අපි දෙවියන් වහන්සේත් එක්ක අපි භුක්ති විඳිමු. උන්වහන්සේ ඒ දෙන හැම දෙයක් තුලම ප්‍රීතිය ඔබගේ මගේ ජීවිතේ උරුම කරනවා. අපි බොහෝ වෙලාවට අපේ ජීවිතේ අපි වරද්ද ගන්න එකම දේ තමයි අපි යාඥා කළ අපි යම් දේ ලබා ගත්තට පස්සේ අපි දෙවියන් වහන්සේව අයින් කරලා අපි පොහොසත් වුණා වගේ අපි හැසිරෙනවා. අපි දේවල් ලබා ගත්තා වගේ අපි හැසිරিলা. කාලයක් යද්දී දුකයකට එකතු වෙනවා. විවිධ ප්‍රශ්න විවිධ අභියෝගයකට ඇතුල් වෙලා අපිට දුන්න දේ වදයක් වෙන තැනට එනවා. නමුත් ඔබට යමක් දුන්නා නම් ඔබ දෙවියන් වහන්සේට ඔබ කොටසක් අයින් කරන්න. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ කොටසක් අයින් කළා. ඔබ කියන ස්වාමිනී මේකේ අයිතිකාරය ඔබ. මේක පාලනය කරන්න මේක හසුරුව ගන්න බුහන්සේ මට උදව් කරන්න කියලා ඔබ ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ තබන්න.
එතකොට දෙවියන් වහන්සේ ඒක ඔබට හසුරව ගන්න උදව් කරයි. ඔබ යම් වැටුපක් ඔබ ගන්නවා නම් ඒ මුළු වැටුප ඔබට ලැබුණට පස්සේ ඒ වැටුපේ පළවෙනි කොටස ඔබ දෙවියන් වහන්සේ අයින් කරලා ස්වාමීනි බයිබලේ කතා කරන දසයෙන් එකක් ඒ කොටස ඔබ අයින් කරලා ඔබ කියන ස්වාමීනි මේ මුළු මුදලම මම ඔබට බාර කරනවා මේකේ හරියාකාරව පාලනය කරන්න ඔබගේ ප්‍රඥාව දෙන්න කියලා දෙවියන් වහන්සේ කොටස අයින් කළා දෙවියන් වහන්සේට ඒ මුදල බාර කරන්න දෙවියන් වහන්සේ සීල මුදල් වලට උන්වහන්සේ ඔබට ගණන් දෙන්න යනවා මේක ආත්මික එළිදරව්වක් අපි බොහෝ වෙලාවට කරන අපේ ප්‍රශ්න අපි ඔක්කොම ඉවර කළා අපිට තියෙනවා අපි කීයක් හරි අපි දෙවියන් වහන්සේ අයින් කරනවා නමුත් මේ මුදල දෙවියන් වහන්සේට අයිති නෑ හේතුව දෙවියන් වහන්සේ ඔබ අයින් කළා තියෙන ඔබට ඔබගේ වැඩ ඔක්කොම කරලා ඔබගේ ප්‍රශ්නේ ඔබ පළවෙනි තැන තියලා දෙවියන් වහන්සේ ඔබ දෙවෙනි තැනට දාලා තියෙනවා ඔබට ලැබෙන හැම දෙයක්ම ඔබ පළවෙනි කොටස දෙවියන් වහන්සේට දෙන්න කියන්නේ ඒකේ යම් ආත්මික යථාර්ථයක් තිබෙනවා යම් සැඟවුණු කාරණාවක් ඒක තිබෙනවා පළවෙනි කොටස ඔබ දෙවියන් වහන්සේට දීලා කියන්නේ ස්වාමිනී මේ සියලු දේ අයිති ඔබට ඔබ මේක ආශිර්වාද කරන්න කියලා ඔබ දෙවියන් වහන්සේ ඒක ආශිර්වාද කරනවා බොහෝ අයගේ බොහෝ මුදල් ලැබෙනව බොහෝ ඒ මුදල් ලැබුණාට පස්සේ උන් දෙවියන් වහන්සේට කොටස් අයින් කරන්න දෙවියන් වහන්සේගේ දේ උන් අයින් කරන්න හැබැයි උන් ඒ මුදල් ඒ මාසෙ වියදම් කරද්දී උන් ගොඩක් රෝහල් වලට උන් මුදල් වියදම් කරනවා ගොඩක් වෛද්‍යවරුන්ට උන් මුදල් වියදම් කරලා තිනවා ගොඩක් කට්ටනින්න ගොඩක් අනවශ්‍ය දේවල් වලට උන් මුදල් අයින් වියදම් කරලා තිනවා උන් දන්නේම නැහැ ඒ මුදල ඔබ බලද්දී ඔබ කරපු දෙයක් නැහැ කියලා ඔබට හැඟෙනවා ඇති ඔබ ඔබගෙන් අහන්න මේ උදෑසන ඔබ ඔබගෙන් අහන්න ඔබ දෙවියන් වහන්සේ කියනවා ඔබ ওই ප්‍රශ්නෙට එකතු වෙන්න හේතුව ඔබ ওই ප්‍රශ්නෙට වැටෙන්න හේතුව ඔබට දුන්නු දේ ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ තැබුවද ඈ දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ තැබුවා නම් දෙවියන් වහන්සේක ආශිර්වාද වෙනවා අපි දකින්න මේ චරිත තුල දෙවියන් වහන්සේ කැමති අපි පොහොසත් ඉන්නවා නම් අපිට අනිත් හැම දෙයක්ම දීලා ඇයි අපි මේක තුල විතරක් අපි ගමන් කරන්නේ නැති ඇයි අපි හිඟ භාවයේ තුල ගමන් කරද්දී ඔබ බලන්න ඔබට අනිකුත් හැම දෙයක්ම දීලා තියෙනවා හැබැයි ඔබ මුදල් අතින් ඔබ ඉන්නේ පල්ලෙහා තැනක ඔබට ලැබෙනවා මුදල්. ඔබ හැම කෙනෙකුටම මුදල් ලැබෙනවා. හැබැයි ඒ මුදල් ඔබ වියදම් කරන්න කොහොමද ඔබ බලන්න. මම විශ්වාස කරන උදෑසන ඔබට යමක් කතා කරනවා. ඔබ ඔබගෙන් අහන්න ස්වාමීනි. මගේ ජීවිතේ නැවත මට හදා ගන්න. නැවත හරිතැනට ගේන්න මට උදව් කරන්න. ආත්මනස මට මඟ පෙන්වන්න කියලා ඔබ යාශනා කරන්න. පියාශනා අපිට බොහෝසේ ආදරය කරන ජීවමාන බලවන්ත දෙවි පියාණන් ආශ්‍රේසුන ඔබගේ බලවන්ත නාම නිසා මේ උදෑසන අපි ඔබට ස්තුති කරනවා පියාණනි. ආබ්‍රහම් ඊසාක් යාකෝබ ඔබ බොහෝ ආශිර්වාද කරා. ඒ වගේම බයිබලයේ හැම චරිතයක්ම බොහෝ ආශිර්වාදයෙන් බොහෝ සඵලත්වයෙන් බොහෝ පොහොසත් කම් වලින් පිරීලා සිටපු හැම කෙනෙක්ම. නමුත් ඔවුන් පොළොවේ විතරක් නෙමේ භුක්තිය විඳලා ඔවුන් ස්වර්ගෙත් උන්ගේ නම් අදටත් තිබෙනවා ස්වාමීනි. එහෙනම් ඔබ කැමති ලෙස ඔබ ප්‍රිය කරන ලෙස අපි පොහොසත් කරන්න. ස්වාමීනි ඒ හැම පොහොසත් වෙන හැම කොටසකම ඔබගේ නාමයේ ගෞරවයට පත් වෙන පිස අපගේ ආත්මික ගැස් විවෘත කරන්න කියලා අපි යාශනා කරන මේ උදෑසන කාලේ ස්වාමී ඔබ වහන්සේගේ රහස අල්ලගෙන ඒ තුල ජීවත් වෙන අපි එක්කිනෙක් වෙනට උදව් උපකාර කරන්න කියලා යාශනා කරනවා ජේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් ආමෙන් ආමෙන්